තරුණ පිරිස් විතරන්නේ ගරු ඇමතුමනි සමහරට පාර්ලිමේන්තුවේ ඉන්න අපේම කට්ටියක් දන්නේ නැහැ පහුගේ අවුරුදු දෙකේ සමහරට මොනවද වුනේ කියලා. මම දැක්කා කනගහටුවෙන් වුණත් කියන්න ඕන අපේ පක්ෂේ මහ ලේකම්වරයත් සාගර කාර්යෝසම් ඇමතුමත් මම දැක්කා පහුගේ සතියේ කියලා තියෙනවා මාස දෙකයි අපේ රටේ ඉන්ධන අර්බුදයේ තිබුණේ මාස දෙකයි අපේ විදුලි කප්පාදුව තිබ්බේ කියලා. 2022 මාර්තු මාසෙ තමයි පැය 3කින් විදුලි කප්පාදුව පටන් ගන්න. ඒකේ උච්චතම අවස්ථාව වෙනවා පැය 13ක් කපනවා. එතන මාස දෙකක් නෙවෙයි මාස 11ක් මේ රටේ විදුලි කප්පාදුර මුණ දෙන්න සිද්ධ වුණා. ඉන්ධන අර්බුදය ඇති වෙන්නේ 2021 අවසාන භාගයේ. අපි මාස 14කට වැඩි කාලයක් ඉන්ධන අර්බුදයත් එක්ක අපි හිටියා. අර්බුද නිර්මාණය වෙන්නත් කාලයක් ගියා. අර්බුද निराකරණය කරගන්නත් කාලයක් ගියා. ඒක එක මාසෙකින් දෙකකින් ඇති වෙච්ච එකකුත් නෙවෙයි. අවුරුදු ගණනාවක් තිස්සේ ජනප්‍රිය තීන්දු ගත්ත නිසා ඇති වෙච්ච තත්ත්වේ නිසා අපිට මේක සිද්ධ වුණා. නමුත් තීන්දු තීරණ ගැනීමේදී ජනප්‍රිය නොවන තීන්දු අරගෙන රට නැවත යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් කියන එකත් පහුගිය අවුරුදු දෙකේ ජනාධිපතිවරයා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. අමාරුම වෙලාවේ රටේ මිනිස්සු නායකයන්ගෙන් බලාපොරොත්තු දේ කිසිම නායකයෙක් කරන්න නැති වෙලාවක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ රටේ නායකත්වය බාරගත්තේ. බාරගෙන අද අමාරුම කොටස ණය ප්‍රතිව්‍යුහගත කිරීම සංවර්ධන නියෝජිත ආයතනත් එක්ක තියෙන වැඩපිළිවෙල ගෙනියලා තමයි මීට අවුරුදු එකහමාරකට තිබුණු 136ට ගිහිලා තිබුණු බැංකු පොලි අනුපාතිකය අද 114කට එම නැත්නම් 115කට වගේ යගේකට ගේන්න පුළුවන් වෙලා තියෙනවා. අද ගමට වැඩ කරන්න මුදල් ටික ලැබෙන්නේ අද මේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ කියන කාරණා නිසා.